සුබ දවසක් සියලු දෙනාටම We Love Cricket YouTube channel එකත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. අද දවසේ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් නවක පරපුරේ ක්‍රීඩකයෙක් වන විකුම් සංජය සමගින් කතා බහකට සූදානම් වෙන්නේ. ඔබ හැම කෙනෙක්ම දන්නවා මේ පිළිබඳව විකුම් සංජය ඇවිල්ලා ඉන්නේ මේ මොහොතේ. අපි මේ මොහොතේ අවුට් වෙන්න කියමු.
ඔන්න විකුම් සංජය ඇවිල්ලා ඉන්න මේ මොහොතේ අපිත් එක්ක කොහමද විකුම් හොඳින් ඉන්න උදේ උදේ අද කොහමද මමත් හොඳින් ඉන්නවා කොහොමද ප්‍රැක්ටිස් ගිහිල්ලා එනකම මම වගේ ඕ මේ අද පොඩ්ඩක් ප්‍රැක්ටිස් ගිහින් එනකම ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි නැවතත් අපි දැන් කතා බහ ආරම්භ කරමු අද මම තමයි විකුම්ගේ විස්තරය කියන්නේ විකුම් නෙමෙයි විකුම් කියන්න හරිද නැද්ද කියලා විකුම්ගේ සම්පූර්ණ නම ජයසුන්දර රණසිංහ මුදිහාන්සේලාගේ විකුම් සංජය බණ්ඩාර මං හරිද ඔව් හරියට පවුලේ දෙදෙනෙකුගෙන් දෙදෙනෙක් ඉන්නවා දෙදෙනාගෙන් වැඩිමල් සහෝදරයා ඔව් එතකොට ඔබ ඉපදුනේ 1992 පෙබරවාරි මාස 10 වෙනිදා. ඔව්. දැනට අවුරුදු 29යි. හරි. ඉතින් විකුම් අසහපු කට්ටිය හොඳ උත්තරයක් දුන්නා උදේ. ඉතින් විකුම්ගේ පවුලේ ගැන විස්තර කියනවා නම් මම දන්න විදිහට විකුම්ගේ තාත්තා ත්‍රිරෝදර ත්‍රියෝදරෙක් එහෙම නේද? ඔසමයි. ඉතින් අපිට කියන්න විස්තර ඔහුගෙන් ඔබගේ ක්‍රිකට් දිවියට ලැබුණු සහයෝගය කුඩා කාලේ පටන්. ඇත්තටම කුඩා කාලේ සිට පටන්ම තාත්තා තමයි තාත්තා පස්සෙන් හිටියදී ගොඩක් කුඩා කාලේ සිටම පුහුණුවීම් වලට යද්දී පුහුණුවීම් වලට පාසලේ ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙන තාත්තා ඉතින් නිතරම ආව ක්‍රීඩා තරඟ බලන්න ඉතින් තාත්තා හිටිය ගොඩක් කාලෙ සිටම ඉතින් මගේ තාත්තගේ තිබ්බ හිණක් තමයි ජාතික කණ්ඩායම කවදා හරි පුතා නියෝජනය කරලා කියන හිණ තමයි තිබ්බ තාත්තටත් ඉතින් මම හිතනවා මම තාත්තගේ එක හිණක් හදා කරා කියලා අනිවාර්යෙන් අනිවාර්යෙන් එතකොට ඉස්සර ඉස්කෝලේ යනකොට තාත්තා එනවා නේද මැච් බලන්න තාත්තා හැම මැච්චක්ම මගේ තාත්තා බලන්න ආසයි දැනටත් මැච් බලන්න ආසයි දැනටත් ක්ලබ් එකේ මැච් එකක් තිබ්බට තාත්තා එනවා ඒවිල්ලා බලනවා එතකොට ඔබගේ අම්මා ගැන විස්තරයක් කිව්වොත් අතරම අම්මා නම් ගෘහණියක් ඉතින් අම්මා ගෙදර ඉන්නේ ඉතින් අම්මාගේ පැත්තෙන් උතුම් ලොකු සපෝට් එකක් හම්බුණා ඉස්කෝලේ යන කාලේ නම් ඉතින් ගොඩක් ඉතින් අම්මා අම්මත් ඊට පස්සේ හිටියා ලෝ තායිඩ් මොකද මම පාසල් කාර්යයේ ක්‍රීඩා බොහොම යනකොට ඉතින් බත් එක පවා බැඳගෙන දෙකක් දුන්නේ අම්මා තමයි මම ගොඩාක් කාලෙදී මම පාසල් කාලේ මගේ මට මතක ගන්න පැටින් ගහන කාලේ අම්මා මට බෑග් එක පවා ගෙන දුන්නා පාසලේ ගේට් එක ගාවට ක්‍රීඩා බොහොම වලට අම්මත් ලොකු හයියක් වුණා මෙතක් එන්න විතරයි ඉතින් අපි කතා කරමු ඔබගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භය කොහොමද පටන් ගත්තේ ඒ ගැන විස්තර ටික අතන ක්‍රිකට් ජීවිතේ පටන් ගත්තේ මම අතනම මගේ පාසල විද්‍යාලය ඉන්න ඉඳන්ම ක්‍රිකට් ජීවිතේ පටන් ගත්තා ඉතින් මම අන්ඩර් 13 වලින් තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ ඉතින් අන්ඩර් 13 ඉඳන් පටන් ගත්ත ගමන තමයි මේ තාක් දුර ජාතික කණ්ඩායමට වෙනකම් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ අන්ඩර්ටන් කණ්ඩායමේ ඉඳන් මම වේග පන්දු යන්නේ හරියට තමයි කණ්ඩායමේ ක්‍රීඩා කරේ. ඉතින් පාසල් කාලයේ ක්‍රීඩා කරපු කාලේ ඉතින් ඉතා සුන්දරයි. ඉතින් ඒ කාලේ තා යන්න තියෙන ඉතින් ගොඩක් ආසයි. ඔව් ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ තමයි ඒ ගැන තව තවත් ආසාව අපිට හැම වෙලෙම ඇති වෙන්නේ. ඒ පාසල් කාලේ සුන්දරයි. අනිවාර්යයෙන්. එතකොට කිව්වොත් ඔයාගේ පොඩි කාලේ මොනවාද බලාපොරොත්තු තිබුණේ? ඒ කියන්නේ සාමාන්‍ය පොඩි කාලේ අපි ඉන්නකොට අපිට හිතෙනවා ડોක්ටර් කෙනෙක් වෙන්න, ටීචර් කෙනෙක් වෙන්න. ඒ වගේ කොහොමද ඔයාට මොන වගේ අදහසක් තිබ්බේ මම ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙනවා කියලා? කුඩා කාලේ හිටන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තමයි අසාව තිබ්බේ. ඉතින් කුඩා කාලේ හිටන්න ඉතින් බැලුවොත් ග්‍රවුන්ඩ් එකේම තමයි පොඩි කාලේ නම් ග්‍රවුන්ඩ් එකේම තමයි ඉස්කෝලේ යලා ආවම ග්‍රවුන්ඩ් එකේ තමයි ක්‍රිකට් ගහන තමයි කරේ කුඩා කාලේ නම් ඉතින් ආතාවදී හොඳ ක්‍රීඩකයෙක් වෙන්න ඉතින් ඒ අවස්ථාව හම්බුණා මට හොඳ ක්‍රීඩකයෙක් වෙන්න. ඔව් එතකොට අපිට කියන්න අවුරුදු 13 15 පාසල් කණ්ඩායම ඉඳන්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එනකම් ඔයා ක්‍රීඩා කරපු පාසල ලුම්බිනි විද්‍යාලය කිව්වා, ඒ වගේම ඔයා ක්‍රීඩා කර මේ වෙනකම් ක්‍රීඩා කරපු ක්‍රීඩා සමාජ ඒ ටික අපි මතක් කරමු. 14න් 15 පාසල් කාලේ ක්‍රීඩා කරපු කාලේ නම් ඉතින් මම 19න් 15 කණ්ඩායම ක්‍රීඩා කරා පාසලේ. ඉතින් 19 19න් 15 කණ්ඩායමේ මම නායකත්වය දරුවා පාසලේ. ඊට පස්සේ මම යම් තරගස් කණ්ඩායමත් එක්ක මුලින්ම ෆස්ට් ක්ලාස් වලට ක්‍රීඩා කරන්න යමුණා. ඊට පස්සේ සීසීසී කණ්ඩායම, ඊට පස්සේ බදුරුලිය කණ්ඩායම, ඊට පස්සේ බීආර්සී කණ්ඩායමත් එක්ක තමයි මම ක්‍රීඩා කරේ. ඒ ක්ලබ් එක තමයි උදේ මම ක්‍රීඩා කරේ. එතකොට ඔයා පාසල් කාලය තුල කරපු හොඳම පන්දු යැවීම ගැන කතා කරොත්, ඒ කියන්නේ මොන ස්කෝල් ටීම් එකත් එක්කද හොඳම කඩුලු වාර්තාව ලබා ගත්තේ පාසල් කාලේ? ඇත්තටම මට පාසල් කාලේ කිව්වොත් මම 15න් 15 කණ්ඩායමෙන් වගේ නැහැ කද්දී මට කොළඹ සහිර විද්‍යාලයත් එක්ක මට හොඳම පන්දු යැවීමට කියන්නේ හොඳම පන්දු යැවීම කියන්නේ මම කඩු 9ක් පවා ගත්ත එකින් නිසා. ඉතින් ඒ තමයි මගේ 15න් 15 තරගාවලියේදී හොඳම පන්දුව මොන පාසල් කාලේ. එතකොට ෆස්ට් 11 ගහනකොට, ඒ කියන්නේ 19 15 ගහනකොට හොඳම පන්දු යැවීම පළවෙනි ඉනිම සහ දෙවෙනි ඉනිම එකතු කරාම කඩලු කීයක්ද හොඳම පන්දු යැවීම? මම 15 පන්දුව මම ඉනිම දෙකට කඩලු 11ක් වගේ අරන් තියෙනවා. එක මැච් එකකට ඉනිම දෙකටම. මම මට මතකයි මම අන්න 17 ගහන කාලේ මට මුලින්ම අන්න 19 කණ්ඩායම් පාසල් අන්න 19 කණ්ඩායම් නියෝජනය කරනවා හම්බුනේ මම අන්න ඉස්කෝලේ ගහන කාලේ. ඉතින් ඒ ගහන කාලේ මට කල්පතර විශ්වවිද්‍යාලයත් එක්ක තමයි මුලින්ම අන්න 19 පරංගයක් ක්‍රීඩා කරන්න හම්බුනේ පාසල් ක්‍රීඩා කරද්දී. මට මතක හැටියට එතකොටම අද පාසලේ ක්‍රීඩා කරා මාලින්ද කුමාර වර්තමාන ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන කෙනෙක්. ඉතින් ඔහුව එක්ක තමයි මුලින්ම ක්‍රීඩා කරන්න හම්බුනේ. ඉතින් මම පළවෙනි තරගයේ හොඳින් පන්දුවලා මට මතකයි මම කල්ලි තුනක් අය ප්‍රමාණයක් ලබා ගත්තා. මම මතකයි කවුරුත් විශ්වවිද්‍යාලයේදී ස්ටම්ප් එකක් දෙකට කැඩෙන්න පන්දුවක් යොමු කරා එම තරගයේදී. අහහ. එතකොට පාසල් කාලේදී හොඳම ඉනිම ගත්තොත් ලකුණු කීයක් ගහලා තිනවද? ඔබ සාමාන්‍ය පාසල් කාලෙත් ඉන්නේ කරේ තුන් ඉන්දියාව කීඩේ විදියට නේද? ඔව්. මම අතරම පිටිකරණ පැත්තෙන් වේගවත් පිටිහරද යදන කීඩේ විදියට තමයි පාසල් කාලෙ ක්‍රීඩා කරේ. ඉතින් මම අතරම මම මට මතක ඉතින් මතක ගොඩක් පාසල ජයග්‍රහණය කරගෙන යාමට ගොඩක් මම මැදපෙළ ක්‍රීඩකෙක්. ඉතින් ගොඩක් මම මට මගේ වටින මැදින්දේ ඉතින් ගොඩක් පරගවල මැදින් ක්‍රීඩා කරලා ලකුණු 40-50 ලබාගෙන කණ්ඩායමක ජයග්‍රහණයක් ළඟා කරගන්න තමයි පාසල් කාලේ ක්‍රීඩා කරේ. උපරිම තහනි ජයග්‍රහණය කරන්න ක්‍රීඩා කරනවා. ඔබ 2017 තමයි ජාතික කණ්ඩායම හා එකතු වන්නේ, එහෙම නේද? ඒ වෙනකොට තේරින් කමිටුවේ හිටපු සභාපතිතුමා කවුද? තේරින් කමිටුවේ හිටපු සභාපති එවකට හිටිය සනත් ජයසූරිය මහතා. එහෙම එතකොට ඔබට කොහොමද හැඟීම ඔබ පළමු වතාවට ජාත්‍යන්තර පිටියට වරම් ලැබුවා කියන අවස්ථාව දැනගන්නේ කොයි වෙලේද? කොහොමද දැනගන්නේ? මොන වගේ හැඟීමක් දාවේ? ඇත්තටම මම මට දැනගන්න ලැබුණේ අතර මම එතකොට කප් තරගයක් ක්‍රීඩා කරමින් සිටිය අන් කණ්ඩායමත් එක්ක. ඉතින් මේජර් ලීග් තරගාවලිය ක්‍රීඩා තරගයක් තමයි ක්‍රීඩා කරේදී අන් කණ්ඩායමත් එක්ක. ඉතින් ඒ තරගයේදී මට පුළුවන් වුණා සිනමයකට පදුවතක් ලබා ගන්න. ඉතින් මට මගේ පුහුණු කරුවේ සිටියේ එතකොට ඉන්දිකා සේරම් සර්. ඉතින් ඉන්දිකා සේරම් සර් තමයි ඉතින් මගේ පුහුණු කරුවේ බීආර්සී කණ්ඩායමේදී ඉතින් මට කියලා තිබ්බා සර් පොඩ්ඩක් නිකුම් ඔයා ගැන නම කතා වෙනවා, ඉතින් ඔයා හොඳට කරන්න ඉස්සරහට හොඳට කරන්න තමයි මට චාන්ස් එකක් හම්බෙයි කියලා මට
ඉන්දිකසත් කියලා තිබ්බා. ඉතින් මට ඊට කලිනුත් මගේ දක්ෂභාව තිබ්බේ වෙනස් ඒවත් තරගාවලිය හොඳම පන්දේ ඔන්නට 2017 වසරේ නිර්දේශන අවස්ථාව හම්බුණා. ඉතින් ඒකම තමයි පළමු ක්‍රීඩා තරගයේදී කරුණු හතක් ලබාගෙන හොඳ දක්ෂභාවල දැදල ආවට පස්සේ තමයි මට ආරංචියක් ආවේ සවුත් අප්‍රිකා පංචාරය සඳහා ටෙස්ට් තරගාවලියට නිර්දේශ වෙලා තියෙනවා කියලා. දකුණු අප්‍රිකා සංචාරයේදී ඔබට එක තරගයක්වත් ලැබුණේ නැහැ නේද ක්‍රීඩා කරන්න? ඔව්, ඒක තරංග මට ක්‍රීඩා කරන්න හම්බුනේ නැහැ. මම ටෙස්ට් සංචිතේ වෙන පමණ නියෝජනය කරේ දකුණු අප්‍රිකා සංචාරයේ. ඉතින් ඉන්න අතුරු අපිට තිබ්බා යම් සංචාරයේම සිටියෝ තරගාවලිය. ඉතින් සිටියෝ තරගාවලියත් මට සංචිතේ රැඳී අවස්ථාවක් හම්බුණා. ඉන් පසුවටත් මට කොමත් තරගයක් අත්දැක ගන්න අවස්ථාවක් හම්බුනේ. ඉන්න අනතුරුව පැවතුණා T20 තරගාවලිය. අපි T20 තරගාවලිය ජයග්‍රහණය කරා සවුත් අප්‍රිකා වලදී. ඉන්න සවුත් අප්‍රිකා වලදී ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒක 2017 වසරේ T20 තරගාවලිය. ඉතින් කොමත් තරගාවලියත් මට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණේ. ඉතින් එලකට හිටිය අපේ ජාතික කණ්ඩායමේ ගුණකොල් ලෙස ග්‍රෑම්පෝට් හිටියේ. ඉතින් එතුමා ගුවම ඊට පස්සේ හොඳින් පුහුණුවීම් වල මම පන්දුවෙන් වල නිරතුනා. ඉතින් එතකොට හිටියත් මගේ අපේ කණ්ඩායම කළමනාකරු හිටියේ රංජිත් ප්‍රනාන්දු මහතා. ඒක රංජිත් ප්‍රනාන්දු සර් කිව්වා මට. ඉතින් ඉක්කොම ආවා අපි බෝඩ් එකත් කතා කරලා ඔස්ට්‍රේලියා සංචාරයට නිර්දේශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට පස්සේ මට ඔස්ට්‍රේලියා සංචාරයේ පිටින් තරගාවියට නැවත සහභාගී වෙන අවස්ථාවක් හම්බුණා. ඔස්ට්‍රේලියා සංචාරයේදී පළමුවෙනි පුහුණු තරගයේදී ඔබ තරගයේ වීරයා සම්මානය දිනා ගන්නව නේද? ඉතින් ඒ වගේ තමන්ට හම් වෙන ජාත්‍යන්තර මට්ටමේ අගමැතිතුමා ඔස්ට්‍රේලියානු අගමැතිතුමා සමග අගමැතිතුමාගේ කණ්ඩායම සමග තමයි ඔබ තරග වැදුනේ. බෝධි අත අතරම කුඩා කාලේ සිටම බලාපොරොත්තු වෙච්ච අවස්ථාවක් අපිට කොයිම මොහොතකෝ ජාතික කණ්ඩායම නියෝජනය කරන අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ක්‍රීඩේ කැඩියට ඒ අවස්ථාව ලැබුණාම උපරිම දක්ෂතාව දෙන්නන්න තමයි ක්‍රීඩකයට තියෙන ලොකු බලාපොරොත්තු. ඉතින් මම මට ඉතින් ලොකු අත්දැකීමක් තරගයේ. ඉතින් එම තරගයේ ඉතින් මාත් එක පන්දුවේ මේ හිටිය ලසිත් මාලිංග අයයි සීදාන අයයි එතකොට කුලේ අය හතරම තමයි මාත් එක පන්දුවන් හිටියේ. ඉතින් මට ලොකු අත්දැකීමක් වුණා ඒගොල්ලන්ට බලන් තරගෙන ලැබීම. ඉතින් ඒ පන්දුවන් හතර නැත් එක සීදා කළා. ඉතින් මට ලොකු අවස්ථාවක් හම්බුණා මට තරගේ වීරයා වෙන්න. ඔබ මාලි අයයි කුලේ අයයි එක්ක එකතු වෙලා ඉන්න ගමන් කඩුණු 9ක ප්‍රමාණයක් ලබා ගන්න තිබෙනව නේද? එතකොට ඒගොල්ලන්ගෙන් හම්බුණ කොහොමද දායකත්වය? ඔයාට මොනවාද ඒගොල්ලෝ හැම වෙලේම කතා කළේ? ඒගොල්ලන්ගේ ගතිගුණ කොහොමද කණ්ඩායම ඇතුලේ? ඇත්තටම හරි නේද? ඉතින් මාලි අය කුලේ කියන්නේ හරි නේද කැරක්ටර්ස් එකක්. ඉතින් මෙදෙම ඇත්තටම අපිට සීනියර් ප්ලේස් ලාගේ සීනියර් ප්ලේස් ලා ගත්තාම ඇත්තටම අපි අවදින්න ආපු කණ්ඩායම හැදේ පිළිගත ලොකු අයියක් ඒගොල්ලන් දෙන්නත් එක්ක ක්‍රීඩා කරන්න ලැබිච්ච. මොකද ඒ දෙන්නගේ නිතරම මොකද කරන්න ඕනේ කියලා තරඟ ඇතුලේ ඒ දෙන්න නිතරම කතා කරනවා ඇවිල්ලා. ඉතින් පුහුණුවීම් වලදී ඒගොල්ලන් නිතරම උපදෙස් දෙනවා මේ මොකද කරන්න ඕනේ මොකද මට මාලියට කියලින්ම තමන්ට කිව්වේ තමන්ට පුළුවන් දේ කරන්න කියලා. මොකද තමන්ට පුළුවන් දේ කරොත් තමයි අපි සක්සස් වෙන්නේ. මොකද තව කවුරුත් කියන දේක් කළා අපිට පන්දු වලින් සක්සස් වෙන්නේ නැහැ. මොකද මාලිය කිව්වේ අදාස් කරන්න පුළුවන් අපිට මොකද ස්ටොක් බෝල් එක අපිට ඩොට් බෝල් එකක් ගහන්න පුළුවන් තීරින් තරම් කාලේ මොකද වාට කියන වෙපන් එක ඔය එක යූස් කරන්න. ඒක අපිට කවුරුත් කියන දේක් කරන්න බෑ. ඉතින් ඒක තමයි අතට මාලිය කියන්නේ අපිට මොකද ඉදා ෆුල් කෝස් එකක් දාලා ඩොට් බෝල් එකක් ගන්න පුළුවන් නම් අපි දාට වටින ස්ටොක් බෝල් එක ස්නෝ බෝල් නම් බෝල් හැම කමන්න වාට පුළුවන් නම් ස්නෝ බෝල් දාලා වාට ඩොට් බෝල් එකක් ගහන්න. ඒක තමයි මාලිය. ඉතින් අපි වේරියේෂන් කරන්නේ කොහොමද? මොන වෙලාවට යෝකර්ස් දාන්න බෝල් දාන්නේ පවර් ප්ලේ එක කොහොමද බෝල් කරන්නේ? අතරම මාලි අයගෙන කුලේ අයගෙන අතරම ලොකු අත්දැකීමක් ගත්තා ඒ දෙන්නත් එක්ක හිටපු කාලේ තුන. එතකොට ඔයා දැන් කඩුණු 9ක් ලබා ගන්න තිබෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ. ඒ අතුරින් ඔයා වැඩිම
ලබාගත්තු කඩුලු නමෙන් කැමතිම කඩුල්ල මොකද්ද? ඇත්තටම හැමෝම මගේ පවුල් ගොඩ කැමති ඇත්තටම පාකිස්තාන් සංචාරයේ අවසාන අවසාන පාකිස්තාන් සංචාරයේ දෙවන තරගයේදී මම වර්ග සමාජයේ කඩුල්ල ලබා ගත්තා. මට මතකයිට ඔව් එතකොට කලින් තරගාවලියේ 202ක් වාර්තා කළා තිබ්බා කලින් තරගාවලියේ. ඉතින් ඇත්තටම හොඳ හොඳ ප්ලෑන් එකක් තිබ්බා ඔවුන්ට පන්දු යවන්න කොහොමද කියලා වල්ලා. ඉතින් මම ඒ දවසේ කලින් දවස් අපි කතාවුන් ප්ලෑන් එකට පන්දු යවලා ඉතින් මට අවස්ථාව හම්බුණා ඔවුන් කඩුවල් දවා ගන්න. ඔබට කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදු වුණේ ඒ පකිස්තාන් සංචාරයේ අවසන් තරගයේ ඒ අවසන් පන්දු වාරයේ ලකුණු 12ක් ලබා ගන්න තිබුණා. ඒ මොහොතේ අනපේක්ෂිත ලෙස 6 පහරක් එල්ල කරන ෂාඩ් අප් කාන් විසින්. එහෙම නේද? ඇත්තටම තමයි උන්නේ. ඒක තමයි කියන්නේ මට මට කලින් පන්දු වාර තුනට ලකුණු 17ක් ඕ ඒ වගේ ප්‍රමාණයක් ලබාගෙන තිබ්බේ. ඉතින් එතකොට මම කණ්ඩායම නායකයා වුණේ එක තිසරයියක්. එතකොට තිසරයිය තමයි මම කණ්ඩායම නායකත්වයේ ලැබී පන් සංචාරේ. ඉතින් මම හොඳින් පන්දවල තිබ්බා. හොඳින් පන්දවල තිබුණා. මාත් එක්ක අනෙක් ප්‍රාන්තයේ පන්දියගේ සිරුදාන මමයි. එතකොට එක තිසරයිය තමයි අපේ පාස්වෝලින් බලයන් හිටියේ තවද පන් සංචාරේ. ඉතින් මම හොඳින් පන්දවල තියෙන අවස්ථාවක තමයි මට දෙවන තරගයේ අන්තිම පන්දු ඕවරේට ලකුණු 12ක් ලබා ගන්න තියෙද්දි කඩු වටක් දැඩි ගොස් තිබෙන අතරතුරදී මට පන්දු ඕවර හම්බුනේ. ඉතින් පළමු පන්දුවේම කඩුල්ලක් ලබා ගන්න අවස්ථාවක් හම්බුණා මට. ඉතින් ඉතින් පළමු පන්දුවේම කඩුල්ලක් ලබා ගත්තා. ඉන්පසුව මට මතක හැටියට තුන්වෙනි පන්දුවේදී වගේ තමයි උදපන්දුවක් ලබා දුන්නේ දනිස්ක ගුණතිලගේ අතරින්. අවසන්නාවන් පලස මොහොතදී දැක්ක ගිහේ ගියා. ඉතින් ඉන්පසු ඉතින් මගේ හතරෙන් පන්දුවට 6 පාරක් එල්ලගෙන ඉන් අනතුරුව ඔබ ටික කාලයකට නව ශ්‍රීලන්තයට යනවා. නව ශ්‍රීලන්තයට ගියේ ක්‍රීඩා ඒ කියන්නේ ක්‍රිකට් බෝඩ් එකේ අනුමැතියක් ඇතුවද? එහෙම නැත්නම් ඔබගේ පෞද්ගලික සංචාරයක් මම සංචාරය නේ මට අවස්ථාවක් ලැබුණා නව ශ්‍රීලන්තේ ගිහිලා තරගවල සහභාගී වෙන්න. ඉතින් මම බෝඩ්ඩෙන් අවසරයක් ලැබුවා, ඔවුන්ගෙන් අනුදැනුම ලැබුවා. ඉතින් මම ඔවුන්ගෙන් අවසරයක් ලැබුවා තමයි නව ශ්‍රීලන්තේ බල අපිටත් ඉන්න ක්‍රීඩා කරන්න. ඉතින් මම ගොඩක්ම ගියේ මට අත්දැකීමක් ලබා ගන්න ඒ තනතුරු වලට. ඉතින් යෝග්‍ය විදිහට පන්දු යවන්න ඉතින් අත්දැකීමක් ලබා ගන්න තමයි ගොඩක්ම නව ශ්‍රීලන්තේ ක්‍රීඩා කරන්න ගියේ. ඔබ නැවත ලංකාවට පැමිණියේ ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම බලාපොරොත්තු වෙයි. ඒ මොහොතේ ගොඩක් ප්‍රේක්ෂකයෝ ඔබව හෙව්වා. මාලිංගයියා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා නොකරන අවස්ථාවේදී එම ස්ථානයට ආදේශකයක් හැටියට ඔයාව පත් කරන්න කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාවක් ඇති වුණා. මොකද හිතන්නේ ඔබට අවස්ථාවක් නොලැබීම ගැන? අතරම දේ මම කනගාටු වුණා මට අවස්ථාව ලැබිච්ච හැටි. ඉතින් මම ජාතික කණ්ඩායම යෝජනා කරපු ගෙඩේ පස්සේ ඉතින් මට අවස්ථාවක් ලැබුණ නැති ගැන මම කනගාටු වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා දැනටත් මාත් එක්ක. අතර මම හිතනවා ලොකු ප්‍රේක්ෂක ප්‍රමාණයක් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒගොල්ලන් නිතරම මට බැකප් කරනවා. ඉතින් නිතරම මම ගැන කතා කරනවා. ඉතින් ඒක මට ලොකු හයියක් ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඉතින් ගියවර එල්පින තරගාවලියේදී සහභාගී වෙන්න අවස්ථාවක් ලබා ගන්න ඉතින් බැලුවා. ඉතින් මට අවස්ථාවක් හම්බුනේ ඩ්‍රාෆ්ට් එකට පවා නිර්දේශ වෙන. ඉතින් හිතනවා මෙවර එල්පින තරගාවලිය අවස්ථාවක් වුණා කණ්ඩායමෙන් ලැබෙයි කියලා. ඉතින් බලාපොරොත්තු වෙන පුහුණු කටයුතු වල ඉදලා ඉතින් ඉස්සරහට දෙන කටයුතු හොඳින් කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන. නව ශ්‍රීලන්තයේදී ලබාගත් අත්දැකීම් වලින් මේ වෙනකොට ලංකාවේ වැඩ පෙන්නන අවස්ථාවක් හම්බුන්නේ නැහැ නේද? තාම හරියාකාර අධ්‍යක්ෂින් ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක්
ලොකු කෝවිඩ් එක ලොකු සෙන්ටර් එකට එකක් ලොකු බෝනියෙන් කරන කාලයක් අපිට තිබ්බේ නැහැ. ඉතින් ඒවත් එක්ක ඉතින් ගොඩක් මගින් අපි ඉන්ඩෝ එක පුහුණුවෙන් කරේ. ඉතින් ඉන්ඩෝ එක පුහුණුවෙන් කරලා ඉතින් ගොඩක් දුරට ඉතින් ලොකුම පහන්න පුළුවන් දක්ෂ පාගර එන්න බැරුණ මෙවර තනකාවල්ලෙ. ඉතින් මම හිතනවා ඉතින් නැවතත් දක්ෂතාවයට එන්න අවස්ථාවක් හම්බ වෙයි කියලා. ඉතින් ඔබ පාසලේ හොඳ ධාවන ශූරෙක්. දැන්ට තේරීම් කමිටුවේ තියෙන නීති රීති වලට 90 කිලෝමීටර් දෙකක ධාවනයක් කරන්න තියෙනවා. කණ්ඩායමට ඇතුළට එන්න නම් විනාඩි 8යි තප්පර 35ක් ඇතුළත. ඔබ කිලෝමීටර් දෙකක් ඒ වෙලාව ඇතුළත දුවලා ට්‍රයි කරලා තියෙනවද? ඇත්තට ට්‍රයි කරලා නැහැ. ඇත්තට තාම ට්‍රයි කරේ නැහැ. ඇත්තට මම ඔබ ඔබ දන්න උදේ මම ධාවන ශූරේ පාසලේ වෙනාට දැන් කොහොමත් කිලෝමීටර් දෙකක් කියන්නේ ඉතින් ඇත්තට දුවන්න පුළුවන් ප්‍රමාණයක් කියලා මම හිතනවා. අපි පුහුණුවෙන් පුහුණුවෙන් කඩේ කියලා නිදිමුත් ඉතින් කියන මම හිතන්නේ මිනිත්තු 8කින් මම හිතනවා මට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා කිලෝමීටර් දෙක ධාවන කාලේ. පාසල් කාලේ ධාවන ශූරේ කැඩියට ඔබ සමස්ත ලංකා මට්ටමට පැමිණියා නේද? ඇත්තටම මම ඇත්තටම සමස්ත ලංකා මට්ටමට නෙමෙයි උදේ අතට කොට්ටාස වගේ මට්ටම කොට්ටාස එතකොට පළාත් වගේ මට්ටමට වගේ මට පැමිණෙන අවස්ථාවක් හම්බුණා. මීටර් 200 ධාවන ඉතින් ඔබ දැන් මේ වෙනකොට ලංකන් ප්‍රීමියර් ලීග් දෙවන අධ්‍යයනයට ලියාපදිංචි වෙලා දින්නේ. ඇත්තරම මම අපේ මට ජාතික කණ්ඩායම නියෝජනය කරපු කෙනෙක් වශයෙන් ඇත්තරම ලියාපදිංචි අවස්ථාවක් හම්බුනේ නෑ මට. මට ලියාපදිංචි අවස්ථාවක් හම්බුනේ මගේ මම ක්ලබ් එකේ පැත්තෙන් ක්‍රිකට් බෝඩ්ෙන් ඉල්ලලා තිබ්බ ප්ලේයර්ස්ලා. ඉතින් ඒ පැත්තෙන් තමයි මට ලියාපදිංචි අවස්ථාවක් හම්බුනේ. අපි ඒ අවස්ථාව ලබා දුන්න ක්ලබ් එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ මොහොතේ. අතර මම ක්‍රීඩා කරේ මුගලට ස්පෝර්ට් ක්ලබ් එකට අවසාන කියන මේජර් ප්‍රීමියර් ලීග් කරගාලේ ක්‍රීඩා කරේ මුගලට ස්පෝර්ට් ක්ලබ් එකට එහි පුහුණුකරු දුරේ යෙදුවේ දිනේෂ් දිනසර්. ඉතින් එතුමා එක්ක මම ගොඩක් කාලයක් ක්‍රීඩා කළා කියලා මොකද මගේ පාසලේ පුහුණුකරුනේ එතුමා. ඉතින් මට ආරාධනාවක් ලැබුණා එතුමා සමග ක්‍රීඩා කරන්න නැවතත් පැමිණෙන්න. ඉතින් මම ඒ ආරාධනාව සාදරයෙන් බාරගෙන තමයි එතුමා ළඟට ක්‍රීඩා කරන්න නියෝ කණ්ඩායම සමග එකතුනේ. දැනට ලංකන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඉන්න තියෙන කණ්ඩායම් වලින් ඔබට යම් කෙසේ ඉඟියක් ලබා දීලා තියෙනවද? ලංකන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඉන්න ලංකාවේ පුහුණුකරුව ඉන්න කණ්ඩායම් වලින් ඒ පුහුණුකරුව එහෙම ඔබට කතා කරලා තියෙනවද? අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් කරනවා ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ තිලන කණ්ඩාම්මි මහතා බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ වගේ කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැක්ක යනවා. ඇත්තටම උදේ මට කිසිම පුහුණුකරුවෙක් කිසිම තේරුම් කම්බි කිසිම කෙනෙක් මට මාව අම්මතල කියලා නෑ. එල්ජේ තරගාවලිය ක්‍රීඩා කරන්න අවස්ථාවක් හම්බ වෙයි කියන එක. ඉතින් මාව බැකප් කරන්න සමහර පේජ් වලින් ගොඩක් කට්ටිය මට උදව් කරනවා. ඉතින් මම එතන ඒ පේජ් එකකින් දාපු පෝස්ට් පෝස්ට් සමහරක් නම් ෂෙයා වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් මැසේජ් කරලා අහනවා ඔයා මේ බලන එල්පීඑල් තරඟාවලිය ක්‍රීඩා කරනවාද කියන එක. ඉතින් අතර තව මමවත් දන්නේ නැහැ ඉතින් තරඟාවලිය පටන් ගන්නතුරු ඩ්‍රාෆ්ට් එකෙන් කුමනෝ කණ්ඩායමකට මා නිදර්ශ වේදයක්ද කියන එක. දැන් ඔබගේ දක්ෂතාවයන් ලංකාවේ හෝ ඒ කණ්ඩායම් වල පුහුණු කරව මේ දැකලා නැහැ ගොඩක් කාලෙකින්. ළඟදී ඔබට මොකක් හරි තරඟාවලියක් තියෙනවද? ලංකාවේ ටූර්නමන්ට් එකක් තියෙනවද මොකක් හරි ඔබගේ දක්ෂතා පෙන්නන්න? මොකද දැනට නම් මම හිතන්නේ ක්‍රිකට් බෝඩ් එකෙන් තරඟාවලියක් තම යෝජනා කළා නේද? දැන් ක්‍රීඩා තරඟාවලියක් වන්ඩේ තරඟාවලියක් තීන තරඟාවලියක් දැන් යෝජනා කළා නේද? ක්‍රිකට් බෝඩ් එකෙන් මම හිතන්නේ. ඉතින් මම හිතන්නේ ඉදිරියට එක්සල් ෆීල්ඩ් එකට කලින් බලන් තරඟාවලියක් සූදානම් කරයි කියන්නේ.
අපේ රටේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් මේ වෙනකොට ඇමරිකාවට ගිහිල්ලා ඉන්නවා. ඔබට ආරාධනාවක් ලැබුණ නැද්ද ඇමරිකාවට එන්න කියලා? ඒ ක්ලබ් තරඟ ක්‍රීඩා කළා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා ගන්න. සමහර අය අහනවා යන්නේ කැමතිද, ඇයි යන්නේ නැත්තේ, ඇයි යන්නේ නැත්තේ, ඇයි අවස්ථාවක් හම්බුනේ නැද්ද කියන කෙනෙක්. ඉතින් මම කැමති නැහැ තාමත්. මගේ මට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන ඉතින් මේ ඉතින් කණ්ඩායම වෙනුවෙන් දෙයක් කරලා උපරිම දක්ෂතාවයන් මගේ පෙන්වලා ඉතින් තව ඒ කියන්නේ මට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලබා ගන්න තමයි මම උපරිම උත්සාහ කරන්නේ. ඒ වගේම නව සිලන්දේ නම් ආපු මොහොතේත් ඔබට ගොඩක් අය කියන්නේ නැති අයියා ඔය ආවේ ලංකාවට එහෙම කියලා කතා කරන්නේ නැති නේද? තරම ගොඩක් අය කියලා යාද කියන එකත් කියනවා. ඉතින් ඒ යාද කියන අතර මම ආයෙ නැවතත් ක්‍රීඩා චාන්නල් වලට ක්‍රීඩා ගන්න බලාපොරොත්තු වෙනවා. පැමිණේ ඉතින් නව සිලන්තේ තව බොහොම ක්ලබ් වලින් මට ඊට පස්සේ කතා කරලා නැවත ක්‍රීඩා ගන්න කියලා. ඉතින් එම මම ඔවුන්ට කිව්ව මම නවසන්දර ප්‍රේමී අධ්‍යක්ෂකක් ලබා ගන්න පමණයි. ඉතින් නැවත ජාතික කණ්ඩායම කියලා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තමයි ඔවුන්ට මම මේ කාලේ හැමෝටම අමාරු කාලයක්. ඔබගේ කොහොමද පුහුණු වීම කටයුතු එහෙම මේ දවස්වල සිදු වෙන්නේ? ක්‍රීඩා සමාජ මට්ටමේ පුහුණු වීම කටයුතු සිදු වෙනවද නැත්නම් ඔබ තනියම පුහුණු වීම කටයුතු සිදු වෙනවද? හවුද මම තනියම තමයි බෝලින් කඩේ යෙදෙන්නේ. ඉන්දරගේ ගොඩක් කරාට බෝලින් කඩේ යෙදෙනවා. ඉතින් ගෙදර සාමාන්‍ය මගේ තියෙන නම්බර් වලින් මගේ ජීන් එක කඩේට කරගෙන යනවා. මොකද මේ කොවිඩ් සිටුවේෂන් එකත් එක්ක අපිට බෝල් ගලක ජීන් එක ෆීස් ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා සෞඛ්‍ය ගැන අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඉතින් තමන්ගේ ගෙදර තියෙන ක්‍රීඩා භාණ්ඩ වලින් ජීන් එක කඩේට කරගෙන ඉතින් ව්‍යායාම කරගෙන පෞද්ගලිකව සාමාන්‍ය අවස්ථාවක ඉන්දරගේ කීඩ සියම් දා නැතිමම තමයි ගොඩක් මම තනියම ගිහිල්ලා බොහොම මරබන්නේ. මොකද කොයිම මොහොතක කීඩා කරන අවස්ථාවක් හම්බුනොත් අපි සෞඛ්‍ය ගැන අපි සැලකිලිමත් වෙනවා තමයි අපි කීඩා කටයුතු පුහුණු කරන්නේ. ඉතින් අපි දැන් අපි යමු විශේෂ කෙටි ප්‍රශ්න ටිකකට. හැම මොහොතෙම ක්‍රීඩාව සම්බන්ධයෙන්ම ඔයගොල්ලෝ යදිලා නිඳ නිසා මනසටත් විවේකයක් එන්න කෙටි ප්‍රශ්න ටිකක් අහන්න කියලා හිතුවා. ඔබ ලෑස්තිද? විකම් හරි, මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ කැමැතිම පිතිකරුවා කවුද? කවුද? උදේ බලන්න නැවත පහන්න පුළුවන්ද? මේ විද්‍යා ප්‍රශ්නයක් තියෙනවාද මට ප්‍රශ්න අහන්න. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ ඔබ කැමතිම පිතිකරුවා කවුද? ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ මම කැමතිම පිතිකරුවා පොඩි කාලේ නම් ඇත්තටම පොඩක් ආසුනේ තරන් ජයසූරිය ක්‍රීඩා කරන බයන්න තමයි ආසුනේ. ඉතින් මම පොඩක් කැමති නැවත පරණ ක්‍රීඩා තරඟ බැලුවත් තරන් ජයසූරිය ක්‍රීඩා කරන තරඟ බලන්න තමයි මම කැමති. ඔබ කැමති පන්දු යවන්න ශ්‍රී ලංකාවේ? ලංකාවේ කැමතිම පන්දු යවන්න ඇත්තටම කුඩා කාලේ මගේ කැමති පන්දු යවන්න කැමති වාස්.
ඉතින් ඉන්පස්ව දැන් කැමතිින් පන්ද වන්න තමයි ඉතින් ලකිත් මාලින්ග. ජාත්‍යන්තර මට්ටමේ දැකපු හොඳම පිතිකරුවා කවුද? ජාත්‍යන්තර මට්ටමේ දැකපු හොඳම පිතිකරුවා. ඇත්තට වර්තමානයෙන් දැනට ඉන්න හොඳම පිතිකරුවන් අතරින් ඉතින් මම ගොඩක්ම ප්‍රියතම පිතිකරුවෙක් තමයි විරාට් කොහ්ලි. ඉතින් ඔහුගේ පිතිකරයට මම ගොඩක් කැමති. දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතුරින් ඔබ ලංකාවෙන් කැමතිම පිතිකරුවා කවුද? දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතුරින් ඇයට ගෙඩා කරන කෙඩගන්ගින් දැනතිසිට දැන්ට අත්‍රම දැන්ට ගෙඩා කරන ගෙඩා පිතිකරුවන්ගින් මම කැමති අතරම මම කැමති අතරම කුසල් ජනිත කැමති උසල් ජනිත සනත් ජයසූරිය ගිරියවෙන් බහර දෙන හිඳ වෙන්න ඇති. ඔබ සනත් ජයසූරිය මහත්තයර කැමති හිඳ ඔව් අනිවාර්යයෙන් ජාත්‍යන්තර මට්ටමේ කරන විලාසයට තමයි වඩා කැමති කියන්නේ. ජාත්‍යන්තර පන්දු යවන්නන්ගෙන් ඔබ කැමතිම පන්දු යවන්න කවුද? කුඩා කාලේ නම් ඇත්තටම ආස කරේ ප්‍රෙඩ්ලිට. ඉතින් ප්‍රෙඩ්ලිගේ ජෙස් නම් එක තමයි මගේ ජෙස් නම් එක විදියට මම පාවිච්චි කරේ. ඉතින් මම වර්තමානයේ වේග පන්දු යවන්න හැටියට හැටියට මම ෆලෝ කරන්නේ එංගලන්තයේ ඇන්ඩර්සන්ව. ඉතින් ඇන්ඩර්සන්ගේ පන්දුව දෝලනය කරන විදිය නිතරම ෆලෝ කරන. ඉතින් වර්තමානයේ වේග පන්දු යවන්න හැටියට මම ගොඩක්ම කැමති ඇන්ඩර්සන්ට. දැනට සිටින ලෝකයේ සිටින පිතිකරුවන්ගෙන් ඔබ දවා ගැනීමට කැමතිම කඩුල්ල කවුරුන්ද? කැමතිම පිතිකරුවා කවුද? ලෝකේ ලංකාවේ වුණත් ලෝකෙ පුරාම ඉන්න ක්‍රීඩකින් දිහා බලුවත් ඔබ කඩුල්ලක් හැටියට මතක හිටින කඩුල්ලක් ලෙස දවා ගන්න කෙනෙක් කවද? අත්‍රම දෙන්නු කාට පස්සේ දිවිච්ච ක්‍රීඩකයෙක් තමයි විරාට් කොහ්ලි කියන්නේ. අත්‍රම ලෝකේ ඉන්න දැනට පිටිකරුවන් අතරින් ගත්තත් හොඳම පිටිකරුවන් අතර ඉන්න පිටිකරුවෙක්. ඉතින් ඔහුගේ කඩින්න දවා ගන්න ගොඩක් අයට සාමාන්‍යයෙන් පිටිකරුවෙක් වගේ නෙමෙයි. ඉතින් මම හිතනවා අසීරු පාරක් ඔහුගේ පිටිකරන විලාසත් එක්ක. ඉතින් ඔහුගේ කඩුල දවා ගන්න අවස්ථාවක් හමුවොත් ඒක හිතනවා මට අමතක නොවන කඩුල්ලක් මේ විදිහට. ඔබ මෙතෙක් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර ක්‍රීඩාංග වලින් ක්‍රීඩාංගන වලින් කැමතිම ක්‍රීඩාංගන කුමක්ද? මම කැමතිම ක්‍රීඩාංගනේ ඔස්ට්‍රේලියාවේ මම ජාත්‍යන්තර පාරම්පරික ක්‍රීඩා කර එම්සීජී ක්‍රීඩාංගනය. ඔව්. ඔබ දැන් සංචාර කිහිපයකටම සහභාගි වෙලා තිනවා. ඔබට ඔබ 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 සමග හිටපු හොඳම රූම්මේට් කවුද ඔයත් එක්ක හිටපු ඒ සංචාරවලදී? අතර උදේම කියනවා රූම්මේට් කියන්නේ අපිට සංචාරයකදී සිංගල් රූම් තමයි හම්බෙන්නේ. ඉතින් ගොඩක්ම මාත් එක්ක ලයින් ආශ්‍රය කරේ සංචාරවලදී. ඉතින් බහුම් ඔබකින් සානක මාත් එක්ක ගොඩක් හිටියා ළඟින්. ඒ වගේම මම කරපු සංචාරවලදී මගේ ප්‍රථම සංචාරයේදී ලහිල් කුමාර් බහුම් සානක විස්මද සමීරත් ඔය ඔය අපි දෙන්න තිබුණා තමයි ගොඩක්ම ළඟින් ආශ්‍රය කරේ. ඔබ දැනට නායකයන් කී දෙනෙකු යටතේ ක්‍රීඩා කරලා තියෙනවද? ජාත්‍යන්තර තරඟ නමය තුළ නායකයන් කී දෙනෙක් යටතේ ඔබ ක්‍රීඩා කරලා තියෙනවද? ඇත්තටම ක්‍රීඩා මම පළවෙනි සවුත් අප්‍රිකා සංචාරයේ ඇන්ජලා මැතිස්ගේ නායකත්වයේ යටතේ. ඊට පස්සේ මගේ දෙවෙනි සංචාරයේ හම්බුනේ උපුල් තරංගගේ නායකත්වයේ යටතේ. ඊට පස්සේ මට තුන්වෙනි සංචාරයේදී යෙදෙන්න හම්බුණා අසේ සංචාරයේදී මගේ නායකත්වයේ උපුල් තරංග. දෙවෙනි සංචාරයේ බංගලාදේශ සංචාරයේ මගේ නායකත්වයේ උපුල් තරංග. ඊට පස්සේ තුන්වෙනි සංචාරයේදී තමයි විතර පෙරලක් නායකත්වයෙන් ක්‍රීඩා කළේ. ඒ නායකින් අතුරින් ඔබ වඩාත්ම කැමති නායකයා කවුද?
මම ශ්‍රීලංකර පිළා අතරම උපුල් තරංගගේ නායක අතර මම ගොඩක් කැමති. උපුල් තරංගගේ. හරි, අපි යමු දැන් ප්‍රේක්ෂකයෝ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා යාගෙන්. මං අහපුවත් ඒ අතරම තියෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා මේ වෙලාවේ. අකිල දිල්ෂා අහලා තිනවා, ඔබ හිතන විදිහට අද ශ්‍රී ලංකා කණ්ඩායම වෙලා තියෙන්නේ පුහුණුකරුවන් පිළිබඳ ගැටලුවක්ද, පරිපාලනය තේරීම් කමිටුව පිළිබඳ ගැටලුවක්ද, නැත්නම් ක්‍රීඩකයන්ගේ අදක්ෂතාවයද කියලා. අකිල දිල්ෂාන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒකට උත්තරයක් දෙනවා නම් ඒකට හැමෝ ඔය කියපු හැමෝම ඉන්වෝල් වෙන්න ඕනේ ලංකා ක්‍රීඩා මිත්‍ර පහතරටින් මම කියනවා ඔය කියපු හැමෝගෙම දායකත්වය වෙන්න ඕනේ හැමෝගෙම දායකත්වය නිසා තමයි අද අපේ ජාතික කණ්ඩායමට මේ වෙලා තියෙන දෙකට මොකද පරිපාලනය හොඳ නැත්නම් කණ්ඩායමක් කොහොමද හොඳ වෙන්න තියෙන්නේ කියලා කියන්නේ මම කියන්නේ පරිපාලනය කියන්නේ අපේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ හැමෝගෙම වගකීමක් තමයි රට වෙනුවෙන් දෙයක් කරන එක. ඉතින් රට වෙනුවෙන් දෙයක් කරන්න ඉතින් හැමෝම කියන ක්‍රීඩකියද පරිපාලනයද තීරීම් කණ්ඩායම හැමෝම ඉතින් වගකීමකින් වැඩ කරත් ඉතින් මෙතන විදිහට ලංකා ක්‍රිකට් ඉස්සරහට යයි කියලා. තව ප්‍රශ්නයක් අහලා තිනවා, විකුම් සංජයට එල්පීඑල් ගැන හිතෙන්නේ මොකද්ද, මේක වැදගත්ද නැද්ද, මේකෙන් අපේ ක්‍රීඩකයන්ට ලැබෙන දේවල් වාසි අවාසි මොනවාද? ඇත්තටම එල්පීඑල් තරගාවලිය කියන්නේ ඇත්තටම අපේ දේශීය ක්‍රීඩකයන්ට ඇත්තටම ලොකු එක අත්දැකීමක් විදිහට තරගාවලිය. මොකද අපේ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ඉලිස් ක්‍රීඩකයන් තමයි අපේ එල්පීඑල් තරගාවලියට ක්‍රීඩා වෙන්නේ. ඉතින් ගොඩක් නම් දරාපු ක්‍රීඩකයන් තමයි සහභාගී වෙන්නේ. ඉතින් අපේ දේශීය ක්‍රීඩකයන්ට ඒගොල්ලන් සමග ක්‍රීඩා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ දේශීය ක්‍රීඩ අපි ජාතික තලයටම යන්න ඕනේ ඒ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න. ඉතින් දේශීය ක්‍රීඩා තරම් ක්‍රීඩා කරන ක්‍රීඩකයට ඉතින් හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා පෙන්නලා ඉතින් ඔවුන්ගේ දක්ෂතා පෙන්නලා ඉතින් ජාතික කණ්ඩායම් නියෝජනය කරන හොඳ අවස්ථාවක් එල්පීඑල් තරගාවලිය කියන්නේ. ඉතින් ඒකට හොඳ උදාහරණයක් වර්තමානයේ ජාතික කණ්ඩායම් නියෝජනය කරන ධනංජය ලක්ෂාන් ධනංජය ලක්ෂාන් ඉතිවර එල්පීඑල් තරගාවලියේ හොඳින් පන්දු වන්නට නිර්දේශ වුණා. ඉතින් ඔහුට ඒ ලැබිච්ච එල්පීඑල් තරගාවලිය ක්‍රීඩා කරන්න ලැබිච්ච අවස්ථාව නිසා තමයි ඔහුට ජාතික කණ්ඩායම නියෝජනය කරන අවස්ථාවක් හම්බුනේ කියලා මම හිතනවා. අකිල දිල්ෂාන් තවත් ප්‍රශ්නයක් අහලා තිනවා. ඒ වගේම උදේ ඉතින් තවත් ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා දේශීය කණ්ඩායම් වල ක්‍රීඩා කරන ගොඩක් දක්ෂතාවය. ඉතින් ඔවුන්ටත් හොඳ අත්දැකීමක් ඉතින් එල්ජිය තරංගාවලියට සහභාගී වෙලා. ඔව්ද? ඔව්. අකිල දිල්ෂාන් තවත් ප්‍රශ්නයක් අහලා තිනවා විකුම්. වික්‍රම් සංජය මොකද හිතන්නේ අද දැන් ශ්‍රී ලංකාවේ කණ්ඩායම ගැන? පරිණත ක්‍රීඩකයෝ එළිය එළිය දාලා ක්‍රිකට් ගහන්න පුළුවන්ද? ඒකෙදී මගෙන් අහලා වැඩක් නැහැ උදේ. ඇත්තටම මේක ඒක ඒක දිනුනේ කරන්න ඕනේ පරිපාලනය ඉන්න කට්ටියකින්. මේක ඒගොල්ලන්ට අත්‍තර ප්ලෑන් එකක් ඇති. يعني තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුල් කරලා ඇති. මේ තරුණ කණ්ඩායමත් එක්ක ඉදිරියට යන ඒගොල්ලන්ගේ තමයි ප්ලෑන් එකක් ඇති. ඉතින් ඒකට මම හිතනවා ඒක ඒකට උත්තරයක් හැටියට පරිපාලනය තමයි ඒ ගැන දැන්. හොඳයි විකුම්, ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔයාට ඒ කියන්නේ ආයි ක්‍රිකට් ජීවිතය තුළ කාට හරි ස්තුති කරන් තියෙනවද මේ මොහොතේ? ඔව් දෙයන් ඇහෙනවා. ගොඩක් ස්තුතියි විකුම අපිත් එක්ක එකතු වුණාට.
ඔයාට කාට හරි ස්තුති කරන් තියනවා මේ මොහොතේ මේ ක්‍රිකට් ජීවිතය තුළ මේතක් ආපු කාලය තුළ විශේෂයෙන් ස්තුති කරන්න කවුරු හරි ඉන්නවද? ඇත්තටම ක්‍රිකට් ජීවිතය තුළ ස්තුති කරන්න මුලින්ම මගේ අම්මට තාත්තට තමයි මුලින්ම ස්තුති කරන්න ඕනේ. මොකද අම්මයි තාත්තයි තමයි පුඩා කාලේ සිටම මම ඉගෙනගෙන පුහුණු වීමට අන්න ක්‍රීඩා තරඟවල සහභාගී වෙන්න ඔවුන් දෙන තමයි මඩම් මගේ පිටිවාසින් ඉඳගෙන මගේ හැමදේම බැලුවේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා මගේ පාසලේ සීරම පුහුණු කරුවන්ටත්. ඉතින් කප් තරඟාවලි වල මාත් එක්ක හිටපු කිනම පුහුණු කරුවන්ටත්. ඉතින් ගොඩක්ම ජාතික කණ්ඩායමේ කොමත් ජාතික කණ්ඩායමට තමයි පසු මා පාර්ට් එක ගොඩක් පුහුණු කරුවන් හිටිය. ඉතින් මේ පුහුණු කරන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. නම් කියන්න අවස්ථාවක් ලැබුණ නැති හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා. මගේ ස්පෙෂලි ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක ඉන්න ප්‍රේක්ෂකයන්ට. මොකද ලොකු ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් දැන් අවසාන තරගාවලිය මම සහභාගී වුණ 2017 වසරේ. ඉතින් මේ වෙනතුරු ගොඩක් ප්‍රේක්ෂක මාත් එක්ක ඉන්නවා. ඉතින් මේ ප්‍රේක්ෂක යන ගොඩක් ස්තුති වෙනවා. ඉතින් විතර මාත් එක්ක ඉන්න කියලා මම ඉන්නවා මගේ ප්‍රේක්ෂකයන්ගෙන්. ඉතින් ඔවුන් ඉතින් විතරම මැසේජ් කරලා මාව දිරිමත් කරන කොහොම හරි කණ්ඩායම දෙන්නයි කොහොම හරි කියනා කරන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ කියලා. ඔව් ඔයාලට ගොඩක් දෙනෙක් මේ මොහොතෙත් විශ් කරලා තිනවා. අතරම උදේ ඔයාට ස්තුතියි මාව මේකට සම්බන්ධ කරන අවස්ථාව සම්බන්ධ කරගෙන ගන්න අවස්ථාවක් ලබා දුන්නට. ඔයාට මම ගොඩක් ස්තුති කරන්න ඕනේ. මං ආරාධනා කරපු පළවෙනි අවස්ථාව මගේ පළවෙනි වැඩසටහන. ඉතින් මම පළපුරුදු කෙනෙක් නොවුනත් ඔයා මගේ පළවෙනි අවස්ථාවටම සම්බන්ධ වීම පිළිබඳව මට ලොකු ගෞරවයක්. මෙතන ප්‍රේක්ෂකිය ගොඩක් මෙහෙම මේ වෙලාවේ වාට විශ් කරලා තිනවා කොහොම හරි කණ්ඩායමට එන්න රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න වාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ගොඩක් ප්‍රේක්ෂකිය කමෙන්ට් දාලා තිනවා මෙතන පල්ලෙහැම්. ඉතින් විකුම් අපිත් ඔයාට වී ලව් ක්‍රිකට් ප්‍රතින් අපි ඔයාට සුබ පතනවා. ඔයාගේ ඉදිරි ක්‍රිකට් ජීවිතය සාර්ථක කරගෙන ඔයාගේ හදවතේ තියෙන ක්‍රිකට් වලින් තියෙන ටාගට්ද, ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ තියෙන සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි ඔයාට හදවතින්ම වී ලව් ක්‍රිකට් YouTube channel එක වෙනුවෙන් සුබ පතනවා. අරි විකුම් අපි එනවා ආට සමු දෙනවා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා. දේ නම් වඩා ස්තුතියි නම් මාව සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන්. එහෙනම් අපි නැවත වතාවක් හම්බෙමු. අනිවාර්යෙන්. ජය වේවා. ජය වේවා. අපි සමග අද දවසේ සම්බන්ධ වෙලා හිටපු සෑම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ ක්‍රීඩකෙක් සමගින් ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි සමු කන්නා. වීලා ක්‍රිකට් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ click කරලා තියාගන්න අමතක කරන්න එපා. සිළු දිනාටම සුබ රාත්‍රියක්.